මමද කතා කරන්න යන්නේ පාරිශුද්ධ දේශපාලනයේ ලාංකික ප්‍රතිමූර්තිය ගැන. ඔහු බද්දුන් පියල්ලසත් හඳුන්වනු ලැබුවා. ඔහු මියගිය දා රටේ මුළු ජනතාවම හඬා වැළපුණා. අපට උන්නු අපූරු දේශපාලඥෙක් තමයි ඔහු. ඔහුගේ පියාණන් සමගද ඔහු වාද විවාද කළ කෙනෙක්. හරිත විප්ලවය තුලින් රටේ කෘෂිකාර්මාන්තය නගාලපු කෙනෙක්. 1952 චීනය සමග ඇතිකරගත් රබර් සහල් ගිවිසුම තුලින් මුළු ලෝකයටම එරෙහිව ඔහුගේ පාලන තන්ත්‍රයේ වෙනස වටහා දුන්නා. තම පියාණන්ගේ අභාවයෙන් පස්සේ අගමැති ධූරයේ සඳහා සර් ජෝන් කොතලාවල සමග සීතල යුද්ධයක පැටළුණා. මහවැලි ගඟ උතුරට හැරවීමේ යෝධ ව්‍යාපෘතියේ පළමු අදියර වූ පොල්ගොල්ලේ හැරවුම් වේල්ලට මුල්ගල තැබියෙත් 1970 පෙබරවාරි 28 වෙනිදා මෙතුමගේ සුරතින්. අතීතී පටන් ලංකා දේශපාලන බිමේ සිටි බොහොමයක් දේශපාලඥයන් ජනතාවගේ හදවතට වඩාත් සමීප වුණා. ඒ නිසා තමයි එදා හිටපු දේශපාලඥයන් ගැන අපේ රටේ මහ ජනතාව බොහොම ගෞරවාදරයෙන් යුතුව සිහිපත් කරන්නේ. ඒ ලෙස අදට ජනතාවගේ මතකයෙන් ගිලිහි නොගොස් ඉන්න සුපිරි චරිතයක් තමයි ඩඩ්ලි සේනානායක. ලංකා දේශපාලන බිමේ හිටපු ප්‍රබල පවුලකින් තමයි ඩඩ්ලි සේනානායකයන් පැවතෙන්නේ. ඔහු සිව්වරක්ම ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබුවා. ඩඩ්ලි සේනානායක දේශපාලනයට පිවිසෙන්නේ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන්. ඩොනමෝර් කොමිසමේ නිර්දේශවලට අනුව ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 වසරේදී. එම යුගයේ වෙන විට 27 දිවියේ පසු වුණු ඩඩ්ලි සේනානායකයන් දේශපාලන කටයුතු වලට ඒ තරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. නමුත් 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය එළබෙන විට ඒ සඳහා තරඟ කරන ලෙස ඩඩ්ලිගෙන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටියා. අවසානයේදී සිය පවුලේ උදවියගේ සහ හිතවතුන්ගේ ඉල්ලීමට කඳුන් ඩඩ්ලි දැදිගමාසුණින් මැතිවරණය සඳහා තරඟ කළා. එදා වැඩි ඡන්ද 8299 කින් දැදිගමාසුණ ජයග්‍රහණය කරපු ඩඩ්ලි සේනානායකයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වුණු ලාබාලතම මන්ත්‍රීවරයා වුණා. ඩඩ්ලි මුල්වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීමෙන් පස්සේ 1947 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසුණා. තම පියාණන් වූ ඩී.එස්. සේනානායක නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයට එකතු වූ හෙතෙම එම පක්ෂය යටතේ 1947 මහමැතිවරණයේදී දැදිගම අසුරට තරඟ කළ ඩඩ්ලි සේනානායකයන් වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වූ 23692 කින් ඡන්ද 20170ක්ම ඩඩ්ලි සේනානායකයන් ලබා ගත්තා. එම මහා මැතිවරණයේදී වැඩි ආසන ප්‍රමාණයක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂවල සහයෝගය ඇතිව රජය පිහිටුම් ලැබුවා. එම රජය යටතේ පත් කළ කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස තේරීපත් වුණේ ඩඩ්ලි සේනානායකයන්. සිය පියා වූ ඩී.එස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කරගෙන ගිය සාර්ථක වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම එදා ඩඩ්ලිගේ එකම අරමුණ වුණා. 1937 වසරේදී ඩී.එස්. සේනානායක කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ අවදීදී ගල්ලොයේ බහුකාර්ය යෝජනා ක්‍රමය පිළිබඳව මුලින්ම යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් යම් යම් හේතු නිසා එම යෝජනාව ක්‍රියාවට නැංවීමට අවස්ථාව ලැබුණේ නැහැ. එදා සිය පියා විසින් යෝජනා කළ එම ව්‍යාපෘතිය 1949 වසරේදී ඔහුගේ මග පෙන්වීමේ යටතේ ක්‍රියාත්මක කළ ඩඩ්ලි එමගින් රටේ ජනතාවට විශාල සේවයක් කළා. ඒ ප්‍රතිඵල අදට එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳිනවා. 1952 වසරේ මාර්තු 22 කිසිවෙකු නොසිතු මොහොතක ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා දැයින් සමුගත්තා. එම අවස්ථාවේදී පුරප්පාඩු වුණු අගමැති ධූරය ලබා ගැනීම සඳහා ඩඩ්ලි සහ කොතලාවල අතර සීතල යුද්ධයක් පැවැත්තුණා. නමුත් අවසානයේදී වැඩි දෙනාගේ කැමැත්ත මත එම තනතුර ඩඩ්ලිට හිමි වුණා. එසේම ඩී.එස්. සේනානායක මිය යන විට සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කර තිබුණු ඩඩ්ලි බව පසු අනාවරණය වුණා. එලෙස ඩඩ්ලි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් මාසකට පසු පාර්ලිමේන්තුව විසිරුවා හරින ලැබුවා. ඉන්පසු පැවතුණු මහා මැතිවරණයේදී ඩඩ්ලි සේනානායකගේ නායකත්වය යටතේ තරඟ වැදුණු එක්සත් ජාතික පක්ෂය ආසන 95න් 54ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එෙහිදී නැවතත් දැදිගම ආසනයට ඉදිරිපත් වුණු ඩඩ්ලි ප්‍රකාශිත ඡන්ද 28226න් 21206ක්ම ලබාගෙන ඉවර මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ වඩාත් ප්‍රබල ආණ්ඩුවක් නිර්මාණය කළා. 1953 වසරේ මැද භාගයේ වන විට ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබුණා. එම අවස්ථාවේදී ලෝක බැංකුවේ උපදෙස් මත රජයට සහනාධාර කප්පාදුවකට යාමට සිදු වුණා. ඒ අනුව එම වසරේ ජූලි මාස ඉදිරිපත් කළ අයවැයෙන් සහල් සහනාධාරය කපවා දැමූ නිසා සහල් සේරුවක මිල 125 සිට 170 දක්වා වැඩි වුණා.
එසේම පාසල් ළමුන්ට ලබා දෙමින් තිබුණු දිවාහාරයේද නවතා දමනු ලැබුවා. එලෙස ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කිරීම සමග ඔවුන් නොසන්සුන් වුණා. ඉන් ප්‍රයෝජනගත් වාමාංශික පක්ෂ ප්‍රමුඛ විපක්ෂය අගමැතිවරයාට ඉල්ලා අස්වල් ලෙස බල කරමින් මහා හර්තාලයක් ආරම්භ කළා. පසු කලෙක 1953 හර්තාලය ලෙසින් ප්‍රසිද්ධ වුණේ මෙම හර්තාලය. එදා හර්තාලයෙන් සසිදුණු මරණ ගැට දැඩි කනගාටුවටපත් ඩඩ්ඩි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් අනතුරුව එම තනතුර සඳහා ජෝන් කොතලාවල් පත් කළා. අගමැති තනතුරින් ඉල්ලා අස්වීමෙන් පස්සේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඩඩ්ලි නිහඬව සිය දේශපාලන කටයුතු වල නිරත වුණා. එම කාල වකවානුව තුළ ජනතාව අප්‍රසාදයට ලක්වමින් පැවති කොතලාවල ආණ්ඩුව 1956 මහ මැතිවරණය ආසන්න වන විට දුර්වල තත්ත්වයකට පත් වුණා. මේ වෙනකොට තරමක අසනීප තත්ත්වයෙන් පෙළුණු ඩඩ්ලි 1956 මහ මැතිවරණයේ තරඟ නොකිරීමට තීරණය කළා. ඉවර මැතිවරණයේදී දෙවන්ත පරාජයකට ලක්වුණ එක්සත් ජාතිපක්ෂය අවසානයේදී ලබාගත්තේ ආසන රැක් පමණයි. 1956 මැතිවරණ පරාජයෙන් පසුව බොහෝ දෙනෙකු සිටුවේ එක්සත් ජාතික පක්ෂයට යළි ජීවය ලැබීමට නොහැකි කියලා. සිය පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය වුණු අවස්ථාවේ ඩඩ්ඩි සොයාගේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් යළි දේශපාලනට පිවිස පක්ෂයට නායකත්වය දෙන ලෙස ආයාචනා කළා. ජනතා මතයට ඇහුම්කම් දුන්නු ඩඩ්ලි යළි පක්ෂයේ නායකත්වය ලබාගෙන සිය පක්ෂය මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් සූදානම් කිරීම ආරම්භුවා. 1959 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ SWRD බණ්ඩාරනායක සාහසිකයෙකුගේ වෙඩිපහරකින් මරණයට පත්වීම සමග විජයනන්ද දහනායක අගමැතිවරයා ලෙස පත් වුණා. නමුත් දහනායකට පාලන කටයුතු හරියාකාරව කරගෙන යාමට නොහැකි වුණු නිසා පාර්ලිමේන්තුව විසිරුව ඇහැරියා. අනතුරු 1960 වසරේ මාර්තු මාසයේ පැවතුණු මහා මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. එදා එක්සත් ජාතික පක්ෂයේ ආසන 50ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 46ක් ලබා ගැනීමට සමත් වුණා. එෙහිදී යලි දදිගම අසුනට තරඟ කළ ඩඩ්ලි වැඩි ඡන්ද 6579කින් සිය ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එසේම එම මැතිවරණයේ එළඹෙන විට හිටපු අගමැති ජෝන් කොතලාවල දේශපාලන දිවියෙන් සමුගෙන තිබීමත් සුවිශේෂී සිදුවීමක් වුණා. එදා එක්සත් ජාතික පක්ෂයේ වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගන්න ලැබුවත් විපක්ෂයේ වඩාත් බලවත් වුණා. එම නිසාම ඔවුන්ට ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමට හැකි වුණේ නැහැ. 1960 මාර්තු මහා මැතිවරණින් පස්සේ අප්‍රේල් 6 වෙනිදා මුල්වරට පාර්ලිමේන්තුව රැස් කරනු ලැබුවා. එදා කතානායකවරයා තේරීම සඳහා පැවති ඡන්දයේදී විපක්ෂයෙන් ඉදිරිපත් කළ TB සුභසිංහ ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඉන්පස්සේ අප්‍රේල් 22 වෙනිදා රාජාසන කතාව පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වුණු අවස්ථාවේදී යලි ආණ්ඩු පක්ෂයේ අභිභවාගිය විපක්ෂයේ වැඩි ඡන්ද 25කින් රාජාසන කතාව පිළිබඳ යෝජනාව පරාජය කරනු ලැබුවා. ඒ අනුව 1960 මාර්තු මහ මැතිවරණයට පත් වූ ඩඩ්ලිගේ ආණ්ඩුව ඉතාමත් කෙටි කාලයකින් විසිරුවා හරිනු ලැබුවා. ඉන්පසු 1960 ජූලි මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් වන විට සිරිමා බණ්ඩාරනායක ලොව ප්‍රථම අගමැති නිය ලෙසින් අභිෂේක ලැබුවා. එලෙස සිය පක්ෂයේ පරාජය වන විට වැඩි ඡන්ද 1657කින් සිය අසුන ජයගත් ඩඩ්ලිට වසර කීපයක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදු වුණා. 1964 වසර ආරම්භ වන විට ලංකා සම සමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂයේ සහ මහජන එක්සත් පෙරමුණ එක්ව පිහිටුවාගෙන තිබුණු වාමාංශික එක්සත් පෙරමුණ වඩාත් ප්‍රබල දේශපාලන බලවේගයක් ලෙස ඉදිරියට එන්නට වුණා. ඉන් බියට පත්වුණු සිරිමා බණ්ඩාරනායක වමේ පක්ෂ එකතු කරගෙන සභාග රජයක් ගොඩනගමු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බහුතර බලයක් තිබුණු අවස්ථාවේ අගමැතිනිය විසින් කළ එම ක්‍රියාවට විරෝධය දැක්වූ සභා නායක සීපිද සිල්වා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට එක්වී රාජාසන කතාවේදී ආණ්ඩුව එක් ඡන්දයකින් පරාජය කරනු ලැබුවා. ඒ අනුව 1965 වසරේ පැවති මහා මැතිවරණයෙන් ආසන 66ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය සුළු පක්ෂවල සහයෝගය ලබාගෙන රජයක් පිහිටවනු ලැබුවා. එදා එක්සත් ජාතික පක්ෂයේ බිහිකල රජයේ හඳුන්වනු ලැබුවේ හත් අවුල ලෙසයි. ඒ අනුව ඩඩ්ලි සේනානායක සිව්වනවරටත් ලංකාවේ අගමැතිවරයා ලෙසින් තේරීපත් වුණා. 1965 වසරේදී බලයට පත් වුණු ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට ජනතා සිතුම් පැතුම් එලෙසින්ම ඉටු කිරීමට හැකිුණේ නැහැ. එම නිසා 1970 වසරේ පැවති මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ආසන 17ක් පමණ ලබා ගන්නා විට ඩඩ්ලි දැඩිගම අසුන බේරාගත්තේ වැඩි ඡන්ද 1067ක් පමණක්
ලබා ගනිමි. එදා සිය පක්ෂයේ ලබාගත් දැවැන්ත පරාජයෙන් පසුව දැඩි සිත් ඇවුලට පත් වුණු ඩඩ්ලි විපක්ෂ නායක තනතුර ජේ.ආර්. ජයවර්ධනට පාර දෙන්න ලැබුවා. නමුත් පක්ෂයේ පාලනය දිගටම තමා යටතේ තබා ගැනීමට උත්තීරණය කළා. මෙම යුගයේ වෙනකොට ඩඩ්ලි සහ ජේ.ආර්. අතර අර්බුදයක් නිර්මාණය වී තිබුණ නිසා එක්සත් ජාතික පක්ෂය දැඩි පසුබෑමකට ලක් වී තිබුණා. එසේම එදා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙකු වුණු රණසිංහ ප්‍රේමදාසත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිවත් වී කොළඹ පුරවැසි පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා ගන්නු ලැබුවා. නමුත් 1972 වසරේ ජුනි මාසයේ වෙනකොට ඩඩ්ලි සහ ජේ.ආර්. අතර තිබුණු ගැටුම සමතේකට පත් වුණා. ඊට පස්සේ යලි සිය පක්ෂය වෙනුවෙන් අපකප වී සේවය කරමින් ඩඩ්ලි 1973 වසර වන විට දැඩි අසනීප තත්ත්වයකට පත් වුණා. සිව්වරක්ම මෙරට අගමැති ධූරයට පත් වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් ලැබුවේ 1952 දී. ඒ එවකට සිටි ලෝක රාජ්‍ය නායකයන් අතර සිටි ලාබාලතම අගමැතිවරයා වශයෙන් මෙරට ජනතාවට එදා නොමිලේ සහල් සලකයන් ලබා දුන් හේතුවෙන් බොහෝ දෙනා ඌ හැඳුන්ුනේ බද්දුන් පියා ලෙසින්. රටවැසියන්ට නොමිලේ සහල් සලකයන් දුන් ලෝකේ එකම රට බවට පත් කළ හිතෙම නොකොඩවා දශක 3කට වැඩි කාලයක් එකම ආසනයේ නියෝජනය කරමින් වාර්තාවද්ද තැබුවා. ඩඩ්ලි සේනානායක කියන්නේ මෙරට මිනිරන් ව්‍යාපාරිකයෙකු වූ තොන් ස්පෙට සේනානායකගේ මුණුපුරා. ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායකට දාව මොලි දුනවිල මහත්මියට උපන් තුන්වෙනි පුත්‍රයා. ඔහුගේ සහෝදරයන් උනේ ඉංග්‍රීසින්ගෙන් මෙරට නිදහස් කර ගැනීමට පෙළ ගැසුණු ඩී.සී. සේනානායක සහ එෆ්.ආර්. සේනානායක යන දෙදෙනා. පියත් වැඩිමහල් සොයුරන් දෙදෙනාත් ගොඩනැගූ සහ සකස් කළ ප්‍රතාපවත් දේශපාලන චරිතය උනේ ඩඩ්ලි. ඔහු ඉගෙන ගත්තේ ශාන්ත තෝමස් විදුහලෙන්. උසස් අධ්‍යාපන සඳහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් පලා ගිය ඔහුගේ තනියම ඇකුවේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය. දිනක් ඔහු පුස්තකාලයේ ගත කරද්දී නෙත ගැටුණා මිල කළ නොහැකි පොතක්. ඒ 19 වන සියවසේ මෙරට ඉපරිණි පුදබිම් රසක ඡායාරූප සහ විස්තර අඩංගු හෙන්රි ඩබ්ලිව් කේව්ගේ Mirror of Ancients Heritage නම් කෘතිය. එය ලියවී තිබුණේ ඩඩ්ලි උපත ලබන්නටත් පෙර 1897 දී. ඔහු එංගලන්තයේ සුද්ධන්ට මෙරට අතීත ශ්‍රී විභූති පැහැදිලි කර දෙන්නට මේ පොත උපයෝගී කරගත්තා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කෝපස් ක්‍රිස්ටි කොලීජියන් කෘෂිකර්ම උපාධියත් මිඩල් ටෙම්පල් උසස් විද්‍යාලයෙන් අධිනීතිඥ විභාගය සමත්ව යලි මෙරටට ආ තරුණ ඩඩ්ලි මුලින්ම කළේ තමන් සතු පෙට්ටි කමරාවද අරගෙන මිතුරන් සමග අනුරාධපුර පොළොන්නරු නටබුන් බලන්නට යාම. ඒ දේ කළේ පුතින් දුටු ශ්‍රී විභූතිය දැසින්ම දැක බලා ගැනීම සඳහා. පියා දේශපාලනයේ නිරත වූ තරුණ ඩඩ්ලි ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වේ නැහැ. ඒත් ඔහුට දැදිගම ආසනේ තෝරා ගැනීමට සිදු වුණා. ඒ 1936 දී. ඡන්දයෙන් ජයගත් හෙතෙම මුල්වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගත්තා. 1939 දී ඔහු ලංකා ජාතික සංගමේ ලේකම් ධූරයට පත්වමින් රටට නිදහස සහ නව ආණ්ඩුකම ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සටන් කරන නායකයන් අතරට එක් වුණා. දැදිගම ජනතාවට කළ කෙටි ජන මෙහෙවර බොහෝ දිනාගේ සිද්ගත් බැවින් 1947 මහා මැතිවරණයේ ජය ගැනීමටත් ඔහුට හැකි වුණේ පහසුවෙන්. ආසන 42ක් ජයගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැති ධූරයේ ඩී.එස්. සේනානායක මහතාට හිමි වුණා. කෘෂිකර්ම ඇමැති ධූරයේ ලැබුණේ තරුණ ඩඩ්ලි සේනානායක මහතාට. මෙරට දුප්පත් ජනතාවගේ හදගැස්ම හඳුනාගත් ඩඩ්ලි සේනානායක මහතා තම පියාගේ නුරුම වූ කෘෂිකාර්මික ප්‍රතිපත්තියත් දැනුමත් උපයෝගී කරගෙන රටේ දියුණුවට වැඩ ආරම්භ කළා. ඒත් මේ පියපුතු අතර දේශපාලන සම්බන්ධයෙන් වරක් මත ගැටුමක් හටගත්තා. ඒ යටත් විජිත යුගයේදී මන්ත්‍රීවරුන්ගේ අභිමතය කෙසේ වුවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකරුගේ අභිමතය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොවුණු බැවින් ඒ පිළිබඳව ඒ රත්නායක මහතා යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමග මේ යෝජනාව සම්බන්ධයේ අගමැති ඩී.එස්. සේනානායක මහතා සහ ඇමති ඩඩ්ලි සේනානායක මහතා සිටියේ මත දෙකක. නිදහස පෙනෙනතෙක් මානයේ තිබෙන බැවින් බ්‍රිතාන්‍ය අමනාප කර නොගෙන ඉවසීමෙන් සහ උපක්‍රමශීලීව කටයුතු කරන විනා ඔවුන් හෙළා දැකීම මේ අවස්ථාවේ නොකළ යුතුය යන මතේ අගමැති ඩී.එස්. සේනානායක මහතා වුණ. ඒත් ඩඩ්ලි සේනානායක මහතා සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ මතයක. ඒ නිසා අගමැති ඩඩ්ලි සිය නිවසට ගොස් තම අගමැති පියාට ලිපියකින් ඒ බව දැනුම් දුන්නා. එහි මෙන්න මෙහෙම සඳහන් කළා. මගේ පියාත් මගේ ආරක්ෂකයාත් මගේ මග පෙන්නන්නාත් ඔබයි. එනමුත් දැනට හටගෙන තිබෙන තත්වයේදී මාධර්ණ මතය ඔබේ මතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් එය එසේ වීමට සුදුසු නැති බව මගේ හැඟීමයි. ඒ නිසා කරුණාකර මට දේශපාලන බිමෙන් ඉවත් වීමට අවසර දෙන්න. ඔබට විරුද්ධ මතයක් දරමින් මට දේශපාලනය කළ නොහැකි. ඔහු එම ලිපියේ එසේ සඳහන් කර තිබුණා. අගමැති ඩී.එස්. සේනානායක මහතා තම ඇමති පුත්‍රයා වූ ලිපිය කියවා ඔහුට පිළිතුරු ලිපියක් ලිව්වා. එහි මෙහෙම සඳහන් කළා.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික නිරත වන විට මගේ මතයට එරෙහිව ඔබටද වෙනස් මතයක් දැරීමට අයිතියක් තිබෙන බව ඔබේ මතයට නගමි. වෙනස් මතයක් දැරීම සඳහා ඔබට ඇති ශක්තිය හා ධෛර්යය මට අභිමානයකි. එබැවින් ඔබ දේශපාලන ශේෂ්ත්‍රෙන් ඉවත් වීමේ ගැටලුවක් පැන නොනගී ඔබේ කටයුතු දිගටම කරගෙන යන්න. පියපතු මතභේදය එතනින් අවසන් වුණා. අනතුරුව නැගෙනහිර සංවර්ධනය සඳහා 1949 දී ගල්ලොයේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භුණු අතර හෙක්ටයාර් 20000ක් අලුතින් වගා කිරීමට ජලවිදුලි බලාගාරයක් මෙන්ම උළුගඩොල් කර්මාන්ත ශාලාව පිහිටෙව්වා. හිඟුරාණ සීනි කම්මල 1950 දී ආරම්භුණා. බතලේගොඩ විපරීක්ෂණ ආයතනය පිහිටෙව්වා. 1952 දී අගමැති ඩී.එස්. සේනානායක මහතා අභාව ප්‍රාප්ත වූ පසු අගමැති ධූරයේ හිමි වුණේ ඩඩ්ඩි සේනානායක මහතාට. ඒ 1952 ජුනි 19 වෙනිදා. නමුත් 1953 වසර වෙනුවෙන් වූ අයවැය ලේකණෙන් මුදල් නැමැති ජේ.ආර්. ජයවර්ධන මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කර තිබූ අතර තැපැල් ගාස් ඉහළ දමා සහනාධාරද කපා දමා තිබුණා. එම නිසා අගමැති ඩඩ්ඩි සේනානායක මහතාට වාමාංශික පක්ෂ මෙහෙ වූ හර්තාලයකට මුහුණ දෙන්න සිදු වුණා. පසු 1953 ඔක්තෝබර් 12 වෙනිදා හු අගමැතිකමෙන් ඉල්ලා සිටි මද කලක් නිහඬව සිටියා. ඒත් 1960 මාර්තු මාස පැවති මහා මැතිවරණයට යලි ඉදිරිපත් වූ ඔහු දැදිගම අසුන ජයගත්ත පමණක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයට ආසට 50 ජයක් ගෙන ඒමට ඔහුට හැකි වුණා. අගමැති තනතුරට පත් වුණා. එනමුත් රාජාසන කතාව පරාජය වීම නිසා ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව 30 දවසකින් විසිරුව හැරීමට සිදු වුණා. 1965 මාර්තු 22 දා පැවති මහා මැතිවරණයෙන් යලිත් එක්සත් ජාතික පක්ෂය ජයගත්තේ ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන්. ආසන 66 ජයගත් එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතා යලිත් අගමැති ධූරයට පත් වුණා. 1966 දෙසැම්බර් 22 වෙනිදා සිට එතෙක් සහල් සලාක පොතට 125 බැගින් දුන් හාල් සේරු දෙකෙන් එකක් කපා අනෙක නොමිලේ දීමට ඩඩ්ලි සේනානායක ආණ්ඩුව පියවරගත්. එහෙත් ඔහුට මෙවර ආණ්ඩුව ගෙන යාමට සිදු වූයේ විවිධ බාධක මැද. 1966 ජනවාරි 8 වෙනිදා විපක්ෂයේ සංවිධානය කළ පෙළපාලියකදී කොල්ලුපිටියේදී වෙඩි තැබීමක් සිදු වුණා. මේ සිදුවීමෙන් දඹරාවේ රතනසාර හිමියෝ අපහත් වුණා. මේ පිළිබඳ ආරංචි පාර්ලිමේන්තුව තුළට ගෙනාවේ ප්‍රින්ස් ගුණතේකර මන්ත්‍රීවරයා. ඒ අවස්ථාවේ යෝ අත වෙඩි වැදුණු රතනසාර හිමියන්ගේ සිවුරේ කැබැල්ලක් තිබුණා. ඒ අගමැතිවරයාට පෙන්වමින් සිද්ධිය විස්තර කරද්දී අගමැති සේනානායක මහතා දැඩි ශෝකයෙන් යුතුව හැඳ සිටි කෝට්සාක්කුවෙන් සුදු ලේන්සුවක්ගෙන නෙතෙහි නැගී කඳුළු පිසගනු සියලු මන්ත්‍රීවරුන් දැක්කා. සේනානායක මහතා එම සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගියා. ඩඩ්ඩි සේනානායක මහතා 1965 මතිවරණයට ඉදිරිපත් වුණේ පරස්පර විරෝධී මතධාරී විපක්ෂයත් සමග සන්ධානගත වෙමින්. ඒ සියලු ප්‍රතිවිරුද්ධ බලවේග හතම සමගියෙන් තබා ගනිමින් සම්පූර්ණ නිල කාලය වන වසර පහම නිම කරන්නට අගමැති ඩඩ්ලි සේනානායක මහතාට හැකිවීම එදා බොහෝ දෙනා හැඳුන්වුනේ විශාල ජයග්‍රහණයක් ලෙස. මහවැලි ගඟ උතුරට හැරවීමේ යෝධ ව්‍යාපෘතියේ පළමු අදියර වූ පොල්ගොල්ලේ හැරවුම් වේල්ලට මුල්ගල තබා එහි ආරම්භම සටහන් කළෙත් ඔහු. ඒ 1970 පෙබරවාරි 28 වෙනිදා 1970 මහා මැතිවරණයෙන් ඩඩ්ලිගේ ආණ්ඩුව පරාජයට පත් වුණා. තමාට හිමිවතු වූ විපක්ෂ නායක ධූරය ජේ.ආර්. ජයවර්ධන මහතාට බාර දුන් ඩඩ්ලි සේනානායක මහතා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් මදකට සමුගත්තා. 1973 අප්‍රේල් 3 වෙනිදා ඩඩ්ලි සේනානායක මහතා හදිසියෙම රෝහල්ගත කළා. ආටිකල් විජේනායක වෛද්‍යවරුන්ද ඇමරිකාවේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුද හිටපු අගමැතිවරයාට අවශ්‍ය ප්‍රතිකාර කළා. 1973 අප්‍රේල් 13 වෙනිදා රාත්‍රියේ වෛද්‍ය ඇන්තනීස් වෛද්‍ය විජේනායක මහතුරු සේනානායක මහතා පරීක්ෂා කර අවස්ථ දුන්නා. එදින රාත්‍රියේ 11:00ට පමණ හිටපු අගමැතිවරයා හුස්ම ගන්නේ ඉතා අපහසුවෙන් බව එහි සිටි සීලු දෙනාටම දැක ගන්න පුළුවන් වුණා. තෙවරක් අගමැති ධූරයට පත් වී මෙරට ජනතාවගේ බද්දුන් පියා යන ගෞරවාර්ථයෙන් බුහුමන් ලැබූ ඩඩ්ලි සේනානායක මහතා එදින රාත්‍රියේ අභව ප්‍රාප්ත වුණා. මේසා විශාල වැඩ කොටසක් කරමින් පාරිශුද්ධ දේශපාලනයේ ලාංකික ප්‍රතිමූර්තියක් බවට පත් වූ ඩඩ්ලි සේනානායකයන් හට අපි නිවන් සුවත් වේවායි පතමු. මේ තොරතුරු අන්තර්ජාලය තුළින් අමතක කරන්න එපා, subscribe කරන්න ස්ටුඩියෝ යා.